රූපලාවන්‍ය කර්මාන්තයේ ඔබෙන් සංවන රහස් 11ක් අයිබෝන්. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ විශේෂම කාන්තා පාර්ශවයට වැදගත් වන මාතෘකාවක් ගැනයි. එනම් රූපලාවන්‍ය ශිෂ්‍යය පිළිබඳවයි. රූපලාවන්‍ය ශිෂ්‍යයේ වටිනාකම ඇත්තවුන් ලෝ පුරා ඩොලර් බිලියන 445ක පමණ පිරිසක් ඇති බව තමයි ලෝකයේ පරීක්ෂණයෙන් හෙළිදරව්වේ තියෙන්නේ. මේ ශිෂ්‍යයේ මන්දගාමී වීමේ සලකුණක් නම් පේන්න නැහැ. ඒ මොකද කිව්වොත් දිනෙන් දින දියුණුවමින් පවතින ශිෂ්‍යයක් වෙන නිසා. අපි වගේ සාමාන්‍ය මිනිස්සු හෝ කාන්තාවන් රූපවාහිනියෙන් චිත්‍රපටවලින් එවැගේම පින්තූරවලින් නළු නිළියන් දිහා බලලා අපි විශ්වාස කරන මට්ටමේ පරිපූර්ණ සුන්දරත්වයක් එයාලට ලැබුණේ කොහොමද? එසේ ලස්සනවන්නේ කොහොමද? මොකක් දෙකට කරන්න ඕන කියන එක නිතරම කල්පනා කරන දෙයක්. අපටත් ඔවුන් හා සමානම ලස්සන වෙන්න පුළුවන් දෙයක්ද නිතරම අපේ හිතරෙන ප්‍රශ්නයක්. ඔවුන් හැම විටම එතරම්ම හොඳ පෙනුමක් ලබා ගන්නේ කොහොමද? ඒක ඒ ආකාරයෙන්ම පවත්වගෙන යන්නේ කොහොමද? මේ දේවල් එකවරම අපේ හිතරෙන ප්‍රශ්න. ඒක ඔයාලට වගේමයි අපිටත්. වයසට හෝ කරදර නොතකා කීර්තිමත් පුද්ගලයන් සෑම විටම හිත ඇදගන්න සුළු පෙනුමක් තබා ගන්න ආකාරය ගැන බ්‍රයිට් සයිඩ් වෙබ් අඩවියේ සඳහන් විදිහට එයාලා පාපොච්චාරණය කරන්නේ ඔවුන් ගැන අපි ටිකක් ඊර්ෂ්‍යා කරන බවකි. නමුත් ඔවුන්ට උදව් කිරීමට පුද්ගලික රූපලාවන්‍ය විශේෂ විශේෂඥ ඉන්න බව අපි අමතක නොකළ යුතුයි. අප වෙදිනදා රකබලා ගැනීම සඳහා රූපලාවන්‍ය විෂය හා සම්බන්ධ විශේෂ විශේෂඥයින් අපි ළඟ නැති වුණත් ඒ වගේ පූර්ණකාලීන පිරිවරක් අප සතුව නොමැති වුවත් අපිටම පුළුවන් අපි ගැනම නිතර නිතර සැලකිලිමත් වෙන්න. අපිට පුළුවන් ඒකට උන පියවර ගන්න. හැබැයි අපි නොතන රහස් තියෙනවා. අපිට ලේසියෙන්ම අපේ තියෙන ලස්සන ආරක්ෂා කරගන්න පුළුවන් වෙන විදිය. ඉතින් අපි අද මේ වීඩියෝෙන් අරගෙන ආවේ බොහෝ දෙනා නොදන්න අන්න ඒ වගේ රූපලාවන්‍ය රහස් 11 ගැනයි. රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වන තෙක්. අංක 1. සන්ක්‍රීම් වල ප්‍රතිලාභය ගැන වැඩි හිතන්න යන්න එපා. අපේ හැම නිතරම වගේ හිරුවලින් නිරාවරණය වෙන නිසා අපේ හැම ආරක්ෂා කර ගැනීමට විවිධ උපක්‍රමයන් භාවිත කරනවා. ඊට කදිම නිදසුන තමයි සන්ක්‍රීම් එකක් භාවිත කිරීම. නමුත් සන්ක්‍රීම් නිතිපතා භාවිත නොකර කෙනෙකුට ලස්සන හෝ සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගන්න බැහැ. මැඩෝනා සමග වැඩ කටයුතු කළ රූපලාවන්‍ය විශේෂඥයෙක් වන මාමි මැක්ඩොනල්ඩ් පවසන්නේ ඔබ මෙම නීතිය නොසලකා හැරි හෝත් ඔබ ගන්නා වෙනත් ඕනෑම උත්සාහයක් නිෂ්ඵල වන බවයි. ඒ වගේම තමයි තවත් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙකු වන වෛද්‍ය ලැන්සර් පවසන්නේ සන්ක්‍රීම් සමග ක්‍රීම් 30කට නොඅඩු ලෙස භාවිත කරන ලෙසයි. එහෙම නැත්නම් මුහුණට හානි වෙන බව තමයි ඔහු පවසන්නේ. අංක 2. හමට අධික ලෙස විවිධ ක්‍රීම් වර්ග භාවිත නොකරන්න. අපේ එකිනෙකාගේ හැමේ ස්වභාවය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. එනිසා අපි හැමෝටම එකම ක්‍රීම් වර්ගය ගැලපෙන්නේ නැහැ. අපි භාවිත කරන බොහෝ ප්‍රතිස්ථානීය ක්‍රීම් වල සම වියලීමට වගේම දැවිල්ල උත්සන්න කිරීමටත් හේතු වෙනවා. ඒ වගේම තමයි සබන් නිෂ්පාදනයට ගන්න බෙන්සොයිල් පෙරොක්සයිඩ් අඩංගු වෙනවා. ඒ වගේම වෙන ක්‍රියාකාරීත්වය මත්පැන් හා සමාන වෙනවා. එබැවින් ඔබ මේ වගේ සැර ක්‍රීම් වර්ග ලප ඉවත් කිරීමට භාවිත නොකරන එක තමයි වඩාත් හොඳ. වෛද්‍ය හැරඩ් ලැන්සර් නිර්දේශ කරන්නේ සැලිසිලික් හෝ ලැක්ටික් අම්ලය අඩංගු ක්‍රීම් අහිතකර නොවන බවයි. ඉතින් මේ පිළිබඳව ඔබේ අවධානය අදම යොමු කරන්න. අංග 3. ඔබේ ගෙල ප්‍රදේශය ගැන සැලකිලිමත් වෙන්න. ගෙල ප්‍රදේශය යනු අපේ ශරීරයේ තවත් එක් අංගයක් පමණක්ම නෙවෙයි. විශේෂයෙන්ම ස්ත්‍රීකගේ ශරීරයේ ඒට විශේෂ ස්ථානක් හිමි වෙනවා. මොකද ඉන් හිමිකරුගේ වයස එකවරම කිව හැකි නිසා. බෙල්ල ඇති හැම රැලිවීම, බෙල්ල කළුවීම මගින් ස්ත්‍රීකගේ පෙනුමට බාධා ඇති වෙනවා. එබැවින් මේ හොඳින් රැකබලා ගැනීමට හා ඒ පෙනුම ආරක්ෂා කර ගැනීම හරිම වැදගත්. මෙහි සම සිහින් සියුම් වන අතර එබැවින් ඔබේ මුහුණ මෙන්ම ඊටද සියුම් සැලකිල්ලක් අවශ්‍ය වෙනවා. දිනකට වරක්වත් බෙල්ලේ ක්‍රීම් ආලේප කරලා සම්බාහනය කිරීමෙන් බෙල්ලෙහි පෙනුම රඳවා ගත හැකි. මේක රාත්‍රියේදී සිදු කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. සම අයිස් කැටයකින් අතුල්ලන්න. එදිනෙදා ජීවිතයේදී අපේ සම පරිසරයට නිරාවරණය වන අවස්ථා වැඩි නිසා අපේ සමේ තෙතමනේ රඳවා ගැනීම අපහසු කාර්යයක්. නමුත් අපේ මුහුණට තෙතමනේ ඉතාම වැදගත් දෙයක් වෙනවා. සෙන්ටා මොනිකාහි චර්මරෝග විශේෂ වෛද්‍ය ආවා ශම්නනාවිච් පවසා තිබෙන්නේ අයිස් කැටයකින් ඔබේ මුහුණ තත්පර කිහිපයක් අතුල්ලා තෙත් කිරීමෙන් මුහුණේ තෙතමනේ රඳා පවතින අතර ඉන් මුහුණේ අඳුරු පැහැයක් ගැනීම වළක්වා දෙනවා කියලයි. මේ සරල උපක්‍රමයෙන් රුධිර සංසරණය සඳහා උත්තේජනයක් ලබා දෙන අතරම එමගින් ඔබේ සමට ඉතා පැහැදිලි බවක් හා ස්වභාවික දිලිසුමක් මුහුණට ගෙන දෙනවා. අංක 5. ඔබේ රූපලාවන්‍ය උපාංග නිවැරදිව ගබඩා කරන්න. ඔබ ලස්සන ගැන අවධානයෙන් ඉන්න විටදී ස්වභාවික ලස්සන ගැනම පමණක්ම හිතීමෙන්ම සැහැම් කරපත් වෙන්නේ නැහැ. එනිසා ඔබ ඒ සඳහා භාවිත කරන උපකරණ මෙවලම් පිළිබඳවත් අවධානයෙන් සිටිය යුතුමයි. ඒවා භාවිතයෙන් පසුව ගබඩා කරන ආකාරය ගැන වැඩි අවධානයක් දැක්විය යුතු වෙනවා. විශේෂයෙන්ම ගැහැණු අය භාවිත කරන ක්‍රීම් වර්ග හා ඒ ආශ්‍රිත අලංකාර පාණ්ඩ නාන කාමරයේ ගබඩා කිරීමට එරෙහිව වෛද්‍ය ඩෙබ්‍රා ජලිවන් අනතුරු අඟවන්නේ උණුසුම් හා තෙතමනේ සහිත වාතය විසින් ඒවා ඉක්මනින් කල් ඉක්ුත් කරන බවයි.
මේනිසාවෙන් වැඩි උණුසුම් සහිත ස්ථානවල මේවා ගබඩා කිරීමෙන් වළකින්න. එමෙන් ඔබ නිතර භාවිතා නොකරන ෆේස් ක්‍රීම් සහ වෙනත් රූපලාවන්‍ය උපාංග ශීතකරණය ගබඩා කරන්න. එයින් ඒවාට අවශ්‍ය පරිසරය ගොඩනගා දේවි. අංග 6. සමට ස්පර්ශ වන හැම දෙයක්ම පිළිසිදුව තබා ගන්න. සාමාන්‍යයෙන් අපි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ අපේ මුහුණේ සම පිළිබඳව. ඉතින් මේ කරුණෙත් අවධානය යොමු වෙන්නේ අපේ මුහුණ ගැනම තමයි. වෛද්‍ය ලැන්සර් පවසන පරිදි ඔබ කිසි විටකත් ඔබේ අපිරිසිදු දෑතින් ඔබේ මුහුණ ස්පර්ශ නොකළ යුතු වෙනවා. එනම් ඔබේ දෑතේ ඇති විෂ බීජ මුහුණේ තැවරීමට ඉඩ ඇති නිසා. මේදී ඔබට වියලි හෝ සාමාන්‍ය සමක් ඇතිනම් හෝ ඔබේ සම තෙල් සහිත නම් දින 3කට වරක්වත් ඔබ නිදන කොටේ වෙනස් කරන ලෙස තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි වරින් වර ඔබේ ස්මාර්ට්ෆෝන් තිරය පිරිසිදුව තබා ගැනීමටත් ඔයාලගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. අංග 7. කුරුලෑ සඳහා ස්ක්‍රබ් සහ ෆේස් පොච් භාවිත නොකරන්න. ඔබේ මූණේ කුරුලෑ ඇතිවීම නිතරම වෙනවද? කුරුලෑ ඇතිවීමට අපගේ එදිනෙදා ආහාර රටාව විශේෂයෙන්ම බලපානවා. බෙවලි හිල්සි සම ආරක්ෂණ විශේෂඥයෙකු වන ක්‍රිස්ටි කිඩ් නිර්දේශ කරන්නේ ඔබට කුරුලෑ ඇතිනම් කිසි විටකත් සම ආරක්ෂණ නිෂ්පාදන භාවිත නොකරන ලෙසයි. නමුත් අපේ මුහුණේ සම ඉතා සියුම් නිසාවෙන් සබන් අහිත කරයි කියලා අපි දන්නවනේ. එනිසා ඕනෑම සංවර්ගයකට සබන් නොමැතිව සියුම් පිරිසිදු කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මුහුණේ රතු පැහැය සහ කුරුලෑ ලැපවල දැවිල්ල ගති අඩු කිරීම සඳහා ජලය සහ ඇස්පින් පේස්ට් ආලේප කරන්න. අංක 8. මුහුණ සම්බාහනය කරන්න. මුහුණ කියලා කියන්නේ ස්ත්‍රීකගේ ශරීරයේ වැදගත්ම අංගයක්. කාන්තාවන් තමන්ගේ මුහුණ ලස්සන රැකගන්න නොකරන දෙයක් නැති තරම් මේදී මුහුණේ පැහැය ස්වභාවය ආදී දෙගින් දිගටම ආරක්ෂා කරගත යුතු දේවල් කීපයක් වෙනවා. වයසට යත්ම අපේ සමයේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඉන් එකක් තමයි ඇස්යට ඇතිවන රවුම් ලප. මේ නිසා අපේ මුහුණේ ලස්සනට බාධා ඇති වෙනවා. වෛද්‍ය ඔලේ හෙන්රික්සන් ඇස්යට රවුම් වලට එරෙහිව මුහුණ වසා ජල ප්‍රවාහන සම්බන්ධ නිර්දේශ කරනවා. මේ ක්‍රියා පටිපාටිය මගින් වසා ගැටිති උත්තේජනය කරවනවා. එමෙන්ම ඉන් මුහුණේ සම සුමට වන අතර ලප කැලල් විවිධ අවපෑ ගැන්වීම් අතුරුදහන් වෙලා යනවා. මේ සම්බාහන ක්‍රමය අපහසුකක් නොවන අතර ඒ ඉගෙන ගැනීමටත් අපහසු නැහැ. අනේ නිසා ඔයාට මේ සම්බාහනය නිවසේදීම කරගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. අංක 9. දෑත් ගැන නිතරම සැලකිලිමත් වෙන්න. දෑත් අපිට නැතුවම බැරි දෙයක්. අපේ එදිනදා වැඩ කටයුතුවලදී ඒක අපි හැමෝම දන්න දෙයක්නේ. අපේ අත්වල සම ඉතාම තුනී වගේම ඉතා සෙවුම් නිසා බෙල්ලට වගේම සැලකිල්ලක් අපි අපේ අත්වලටත් දෙන්න ඕනේ. අපිට ගෙදරදී රැකියාව කරන තැනදී සියුම් වැඩ වගේම රළු වැඩත් කරන්න සිද්ධ වෙනවා. මෙහෙම වැඩ කරන වෙලාවට අපිට පුළුවන් අත්ව සුම් භාවිත කරන්න. එවයින් අපේ අත්වලට වෙන හානිය 80%කින් විතර වළක්ව ගන්න පුළුවන්. තව අපේ සමේ සියුම් බව ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. මේ නිසා අත්ව සුම් වලින් ඔබේ ගෙදර දොරේ වැඩ කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. ඒ වගේමයි අපේ සම නිතරම වියලෙන බලනවා. පරිසර නිරාවරණය වෙන අපේ සම විශේෂම දේශගුණික හේතුන් නිසාවෙන් වියලීම, කොරල ඇතිවීම වගේ දේවල් අඩු කරගන්න නම් අපි සම නිතරම ක්‍රීම් වලින් තෙතමනය කරගන්න ඕනේ. ඔබේ අත්වලට මෙන්ම අවධානය ඔබේ දෙපා වලටත් ලබා දෙන්න අමතක කරන්න එපා. මෙසන ඔබේ සමේ ස්වභාවයට ගැළපෙන බොඩි ලෝෂන් ක්‍රීම් එකක් ඔබට භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. අංක 10. නිතරම සම හොඳින් පිරිසිදු කරන්න. දැන් අපි ගෙවන ජීවිතය ඉස්සර වගේ නෙවෙයි. ඒක හරිම කාර්යබහුල එකක්. ගැහැණු පිරිමි දෙකෝල්ලන්ගෙම සම පරිසරයේ සමග ගැටෙන වාර ගන්න අනන්තයි අප්‍රමාණයි. මේ නිසා අපේ සමට දූවිලි වගේ දේවල් නිතර නිතර ගැටෙනවා වැඩි. ඒ නිසා අපි නිතරම වගේ අපේ හැම පිරිසිදු කරගන්න මතක තියාගන්න ඕනේ. ඊට අපි අපේ සමේ ස්වභාවයට ගැළපෙන ෆේස් වොෂ් එකක් භාවිත කරන්න වෙනවා. වර්තමානයේ විශේෂම කාන්තාවන් බොහොමයක් මේකක් භාවිත කරනවා. චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඩී ඩෙබ්‍රා ජලිමන් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ඔබ කවදාවත් මේකප් තියෙන විටදී ඒවත් සමග නින්දට නොයා යුතු බවයි. ඔබ එහෙම කරනවා නම් ඔබේ මූණේ අවහිර වෙලා තියෙන සිදුරු වලින් දැවිල්ලක් ඇති වෙනවා. මෙහෙම තියෙන විදිහට ඉතා සරල වුවත් බොහෝ දෙනෙක් මේ උපදෙස් නොසලකා හැරීම තමයි වැරද්ද වෙලා තියෙන්නේ. අංක 11. නින්දට යාමට පෙර ඇඳුම් බුරුල් කරන්න. මේක ඉතින් විශේෂම දෙයක්. ගැහැණු ඔබට ඔබ එදිනදා ජීවිතයේදී දවස පුරාම ඔබේ ඇඳුමට යටින් රාය කැඳ ගැනීම තමයි කරන්නේ. නමුත් ඔබ අඩුම තරමින් ඔබේ රාත්‍රී නින්දට පෙර ඒ ගලවා දැමීමට අමතක කරන හොඳ නැහැ. එහෙම අමතක කිරීමට ඔබ පෙළඹෙන තරමටම ඔබේ පේරුව ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙන්න ඉඩ තියෙනවා. මේ පිළිබඳව විවිධ පරීක්ෂණ වලින් කරුණු හෙළි කරගෙන තියෙන නිසාවෙන් වෛද්‍යවරුන්ද ඊට එරෙහිව අනතුරු අඟවනවා. බ්‍රා එකක් විශේෂම ඉතා තද එමෙන්ම වයර් ඉලාස්ටික් වගේ දේවල් සහිත එකක්. මෙන්න මේ නිසා ඔබේ රුධිර සංසරණය අවශ්‍ය විදිහට වෙන්නේ නැහැ. ඒ සීමා වෙන අතර ඒ නිසා විවිධ සෞඛ්‍ය ගැටලු වලට හේතු වෙනවා. මේ අමතරව ප්‍රායක නිසාවෙන් ඔබේ සමතුල කෝපයක් තරහාවක් ඇති කරන්නත් එක හේතුවක් වෙනවා. මෙන්න මේ අසහන හේතුවෙන් ශරීරයේ නොසන්සුන්තාවය සහ පටි එවැගේම වෛර වලට ඔබේ පිරුවල යට කොටසේ සම අඳුරු පැහැයක් ගන්න බලනවා. ඉතින් මෙන්න මේ කියපු කරුණු 11 ගැන ඔයාලා කලින් දැනගෙන හිටියද කියලා බලන්න. ඔයාලා මේ දේවල් වලින් කීයක් ගැන මේ වෙද්දිත් සැලකිලිමත් වෙනවද කියලාත් බලන්න. අද සිටම මේ පුරුතුවාගේ ජීවිතයටත් ලං කරගෙන ලස්සන රූපයක් හිමි කරගන්න.